Hi, hi. කොහොමද ඔයාලා හැමෝටම? ඔනිතින් අදාරගෙන ආවා. තේ වෙලාවට කන්න අපිට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලා යන්නේ නැති හරීම රස. අපි හැමෝම කන්න කැමති. පොල් වඬු ටෝස්ට් එකේ හදා ගන්න විදිය කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ තමයි අවශ්‍ය දේවල්. ගාගත්ත පොල් ටිකක්, මදරස්නේ වතුර ටිකක්, බේකින් පවුඩර්, නසාලට දෙක තුනක්, සීනි සහ මම නෙක්ටෝ බීම් එකෙන් කප් එකක් අරගෙන තියෙනවා. ඉතින් අපි ඉක්මනට බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම පෑන් එකක් ලිපට තියලා සීනි ටිකක් කැරමල් කරගන්න තමයි හදන්නේ අපේ පොල් පැණි එක හදාගන්න. ඉතින් මේ විදිහට සීනි මේ සැහැඳි දෙකක් එකතු කරගෙන ඒක හොඳ පාටක් වෙනකන් කැරමල් කරගෙන මේ විදිහට ගින්දර අඩු ගින්දරේ තියාගෙන සීනි ටික කැරමල් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට භාජනයේ ටික ටික මේ විදිහට කරකවන ගමන් හැඳි ගන්නේ නැතුව මේ විදිහටම අපිට අවශ්‍ය පාට වෙනකන් සීනි ටික කරකර ගන්නේ නැතුව කරවුනොත් ඉතරස එන නිසා ඒකයි අඩු ගින්දරේ කරගන්න කියන්නේ. ඉතින් කියන්න ඕනේ අද මේක මම හදන්නේ ගොඩාක්ම අඩු අමුද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා. ඒ වුණාට හරිම රසයි, හරිම ඉක්මනට ඔයාලට හිතුණු ගමන් හදාගන්න පුළුවන් මේක. විනාඩි 10ක් 15ක් වගේ යනකොට හරි ඉක්මනට මේක හදලා ඉවර කරගන්න පුළුවන්. දැන් මේ වෙනකොට මගේ සීනි ටික ඔක්කොම දිය වෙලා හොඳ පාටක් ඇවිල්ලා තියෙන නිසා මම ඒකට මද රසනේ උණු වතුර ටිකෙන් ටික ටික එකතු කරනවා මේ විදිහට. වතුර අඩුකෝප භාගයක් විතර මම එකතු කරනවා. ඒක ඔයාලා ගන්න පොල් ප්‍රමාණය හැටියට වතුර කොච්චරක් අපි දානවාද කියලා තීරණය කරන්න වෙනවා. මට මෙතනදී කියන්න බෑ කොච්චරක්ද හරියටම කියලා. ඊට පස්සේ මම රස අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරනවා. තලාගත් එනසල් 8-3ක් විතර, 2-3ක් විතර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ආයෙත් සීනි මේස හැඳි 2-3ක් එකතු කරගන්නවා. ඒක ඔයාලගේ රස පැණි රස අවශ්‍ය විදිහට එකතු කරගන්න පුළුවන්. මොකද අපි ආයේ මේකට අපේ වඬු එකට සීනි එකතු කරන්නේ නැහැ. පොල් පැණියකින් විතරයි අපි සීනි එකතු කරන්නේ, පොල් පැණි එක හදනකොට විතරයි. ඒක නිසා ඔයාලට පැණි රස අවශ්‍ය ප්‍රමාණයට මෙතනදී එකතු කරගන්න පුළුවන්. මේ විදිහට සීනි ටිකත් අපි දිය කරගන්න ඕනේ. විනාඩි 3-4ක් ලිපේ තියාගෙන ඉන්නකොට මේ විදිහට පැණි ටික නටාගෙන එනකොට අපිට පොල් ටික එකතු කරගන්න පුළුවන්. පොල් ටික එකතු කරලත් මම විනාඩියක් දෙකක් විතර පොල් ටිකත් මේ විදිහටම මලව ගන්නවා ටිකක්. පොල් ටික දාපු ගමන් කලවම් කරලා ලිපෙන් අයින් කරන්න නැතුව විනාඩියක් දෙකක් විතර මෙන්න මේ විදිහට අඩු ගින්දරේ ලිපේම තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තෙත ගතිය චූටක් විතර ඉතුරු වෙන්න. මොකද වඬු එක තෙතට තියෙන තරමට තමයි රස, වේලිච්ච වඬු රස නැති නිසා මේ වගේ ප්‍රමාණයද ලිපෙන් අයින් කරලා පොල් පැණි ටික නෙවෙන්න තියන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා භාජනයකට පිටි කප් දෙකක් මම අරගෙන තියෙන්නේ. මම පිටි කප් දෙකෙන් හදන්න තමයි ඔයාලට ප්‍රමාණ කියන්නේ. මේක ඔයාලට වැඩි පුරවන නම් මේක වැඩි කරලා ගන්න පුළුවන්. පිටි ගන්නකොට පෙනේරකින් හලලම ගන්න. ඊට පස්සේ මම නිවුණ පොල් පැණි ටික පිටියකට එකතු කරනවා. ඉතින් මම තව ලුණු චූටක් එකතු කරනවා. පැණියේ ලුණු බලලා මේක මෙතනදී ලුණු එකතු කරගන්න පුළුවන් ඔයාලට. ඒත් එක්කම මම දිය කරගත්ත බටර් මේස හැඳි දෙකක් එකතු කරනවා. ඒත් එක්කම බේකින් පවුඩර් වලින් තේ හැඳි කාලක් විතර එකතු කරනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න තියෙන්නේ අපිට. පොල් පැණි ටිකත් එක්ක බටර් ටික පිටි ටික ඔක්කොම මික්ස් වෙනකන් හොඳට මේක කලවම් කරගන්න ඕනේ. මම අද මේක හදන්නේ ටෝස්ට් එකේ. ඒ වුණාට මේක මේ විදිහටම අපිට හදාගෙන ඔයාලට ලිපේ හදන්න පුළුවන්, පෑන් එකක හදන්න පුළුවන්, අවන් එකේ හදන්න පුළුවන්, ඕනම විදියකින් කැමති පහසු විදියකින් මේක මේ විදිහටම හදලා රස බලන්න පුළුවන්. මට ලේසි විදිහට අද මම හදන්නේ ටෝස්ට් එකේ. ඊට පස්සේ මම මේක දිය කරගන්න තමයි නෙක්ටෝ බීම් එක පාවිච්චි කරන්නේ. මේ විදිහට පොඩි කප් එකෙන් එකක් එකතු කරනවා. එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. මේකේ නෙක්ටෝ දාන එකෙන් ගොඩාක් හොඳ රසක් එනවා.
ගොඩක්ම රස එන්නේ ඒකෙන් තමයි. නෙක්ටු නැත්තම් ඔයාලට මේ වෙලාවේදී පාවිච්චි කරන්න ෆ්‍රෙෂ් මිල්ක් වලින් වගේ මේක දිය කරගන්න පුළුවන්. ඒ වුණාට නෙක්ටුම පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් රසට ඔයාලටත් මේ වඩු එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔක්කොම දිය කරගෙන ඊට පස්සේ මම මේකට එකතු කරනවා වැනිලා තේ හැඳි භාගයක්. එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගන්නවා. මෙතනදී මට මේක ටිකක් ඝන වැඩි වගේ තේරුණ නිසා මම තව නෙක්ටෝ වලින් කප් භාගයක් විතර කලින් ගත්ත කප් එකෙන්ම තවත් බීම භාගයක් විතර මම එකතු කරලා මේක තවත් දිය කරගන්නවා. ඒ විදිහට ඔක්කොම දිය කරගෙන හොඳට කැට නැති වෙන්න දිය කරගත්තට පස්සේ අන්තිමට තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි. ගොඩාක් දිය නැතුව ගොඩාක් උකුත් නැතුව හැන්දෙන් අරන් බලනකොට මෙන්න මේ විදිහට වැක්කිරෙන ගානට තමයි අපි මේක හදාගන්න ඕනේ. ඊට පස්සේ මම මගේ ටෝස්ට් එක අරගෙන ඒක ටිකක් රත් වෙන්න තියලා ඒකට මම බටර් ටිකක් ගා ගන්නවා උඩට යටට දෙපැත්තටම. මෙතනදී බටර්ම වෙන්න ඕනේ නැහැ, පොල් තෙල් ටිකක් හරි කමක් නැහැ. මේ විදියට ගා ගන්න. එතකොට අපිට මේක ගලව ගන්න ලේසි වෙනවා අපේ වණ්ඩු එක ටෝස්ට් එකෙන් එළියට ගන්න වෙලාවේදී. දැන් මේක හොඳටම රත් වෙලා ඒකට මම දා ගන්නවා දැන් මගේ වණ්ඩු බැටේ එක හදාගත්ත. මේ විදිහට මේ සැහැන්දෙන් එක ගන්න වගේ තමයි මම එකතු කරන්නේ. ඔල ටිකක් මේක පිම්බිලා වගේ ගන්න ඕනේ නම් එකමාරක් විතර එකතු කරගත්තා නම් ඇති මේ සැහැන්දෙන් මේ විදිහට හතරටම එකතු කරගෙන විනාඩි 4ක් 5ක් විතර යනවා මේක හොඳට පිච්චෙන්න. දැන් මේ විනාඩි 3කට විතර පස්සේ මම ඒක උඩයට මාරු කරනවා මෙන්න මේ විදිහට. දෙපැත්තේ හොඳට තැම්බෙන්න ඕන නිසා ඔයාලත් මේ ටික දාලා විනාඩි 3-4කින් විතර මේ විදිහට ඇරලා බලලා උඩයට මාරු කරන්න පුළුවන්. වඩු එක අපි හදන්නේ හොඳට ටිකක් තෙත ගතියට එන්න, ගොඩාක් වේලෙන්නේ නැතුව. තව විනාඩියක් දෙකක් විතර මේ විදිහට තියලා තැඹිලාද කියලා බලලා ඔයාලට මේ විදිහට අයින් කරගන්න පුළුවන්. ඔක්කොටම මට ගියා විනාඩි 6ක් විතර. දෙපැත්තම පුච්ච ගන්න විනාඩි 6ක් 7ක් විතර තමයි යන්නේ. මම මගේ අනිත් ඉතුරු බැටර් එකත් මේ විදිහටම දාලා මේ ටික හදා ගන්නවා. ඉතින් මම අද එකතු කරගත්තේ පිටි කප් දෙකක්. පිටි කප් දෙකට එක පොඩි කප් එකකින් තමයි පොල් පැණි එකතු කරේ. ඒ ටික එකතු කරලා මට අද හදාගන්න පුළුවන් වුණා. මේ විදිහටම දෙපාරක් හදන්න පුළුවන් වුණා. ඒ කියන්නේ 8ක් හදාගත්ත මම මේ විදිහට මේ සැහැන්දෙන් එක ගානේ දාලා. ඉතින් ඔයාලටත් අවශ්‍ය විදිහට ප්‍රමාණ ගන්න පුළුවන්. ඉතින් හරිම රසයි. මම නම් තේකකුත් හදාගත්තා. ඉතින් ඔයාලටත් මේ විදිහට ඉක්මනට හදලා ඉක්මනට රස බලන්න පුළුවන්. මේ විදිහට වඩු එකක් හදලා බලන්න. අදත් වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හෙටත් එන්නම් තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.